තෙරුවන් සරණයි. රංගන ශ්‍රී ලංකා රූපවාහිනී ඉල් පුරපසලොස්සක පෝදා බෞද්ධ ප්‍රවෘත්ති. ප්‍රථමයෙන් සිරස්තල. පසුවස් පවාරණය සිදු කෙරෙන ඉල් පුරපසලොස්සක පොහොය දිනය අදයි. පිටිගල ගංගාතිලක විහාරස්ථානයේදී පින්කම් මාලාවක්. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික කඨින පූජෝත්සවය කල්කුඩා සිරි විවේකාරාම විහාරස්ථානයේදී. කටුපොත හංවැල්ල ශ්‍රී ශෛල බිම්බාරාම පුරාණ විහාරස්ථානයේදී සංඝගත දක්ෂිණාවක්. පසුවස් පවාරණය සිදු කෙරෙන ඉල් පුරපසලොස්සක පොහොය දිනය අදයි. සුපුරුදු පරිදි දිවයිනේ සියලු විහෙර විහාරස්ථානයන්හි දාන ශීල භාවනා වැනි ආමිස හා ප්‍රතිපත්ති පූජා සඳහා සැදැහැවතුන් ඒකරාශීව සිටි බව වාර්තා වේ. පුරා තෙමසක් තිස්සේ වස් වාසය කළ මහා සංඝරත්නය වස් පවාරණය කිරීමෙන් අනතුරුව කඨින චීවර පූජා පසුගිය මාසයක කාලය තුළ දිවයිනේ සියලු විහෙර විහාරස්ථානයන්හි මහා සංඝරත්නය සහ දායක කාරකාදීන්ගේ දායකත්වයෙන් පවත්වනු ලැබීය. ඉල් පුරපසලොස්සක පොහොය තවත් හේතු ගණනාවක් සම්බන්ධයෙන් වැදගත් වෙයි. මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබුවේද අද වැනි ඉල් පුරපසලොස්සක පොහොය දිනකදී බව ශාසන වංශකතාවේ දැක්වේ. අග්‍රශ්‍රාවක සැරියොත් මහරහතන් වහන්සේ තම මෑණියන් වෙත යෑමෙන් අනතුරුව එහිදී පිරිනවන් පෑ දවස වශයෙන්ද ඉල් පුරපසලොස්සක පොහොය දිනය වැදගත් වෙයි. බෞද්ධ වංශකතාවේ සඳහන් උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කළේද ඉල් පුරපසලොස්සක පොහෝ දිනකයි. ප්‍රථම ධර්මදේශකයාණන් වහන්සේ 69 බෞද්ධ ධර්ම ප්‍රචාරයෙහි නිරතවීම ආරම්භ කළ පුරපසලොස්සක පොහොය වශයෙන්ද ඉල් පොහොය වැදගත් වෙයි. පිටිගල ගංගාතිලක විහාරස්ථානයේදී පින්කම් මාලාවක්. පසුගියදා පින්කම් මාලාවක් පැවැත්විණි. පිටිගල ගංගාතිලක පිරිවෙන් විහාරස්ථානය, පැලවත්ත නන්දන වන විහාරය සහ වලල්ලාවිට සම්බෝධි විහාරය යන විහාරස්ථාන ත්‍රිත්වයේ විහාරාධිපති ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පොල්දූකොඩ රේවත ස්වාමීන් වහන්සේගේ 79 වැනි ජන්මදිනය නිමිත්තෙන් පින්කම් සංවිධානය කර තිබිනි. ධර්ම දේශනාවක්, බෝධි පූජාවක් මෙන්ම භික්ෂුන් වහන්සේ සියක් නමක් වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමීම එහිදී සිදු විය. විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සියලු පින්කම් පැවති අතර සතර පේරුවේ දායක පිරිසටද දිවා ආහාරය ලබා දීමට නායක ස්වාමීන් වහන්සේ කටයුතු යොදා තිබිනි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික කඨින පූජෝත්සවය කල්කුඩා සිරි විවේකාරාම විහාරස්ථානයේදී. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන කඨින පුණ්‍ය මහෝත්සවය මෙවරද පැවැත්විණි. මඩකලපෝ දිස්ත්‍රික්කයේ වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ කල්කුඩාහි පිහිටි සිරි විවේකාරාම විහාරස්ථානයේදී පින්කම ක්‍රියාත්මක විය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ උපදෙස් මත ජාතික ආගමික සංස්කෘතික මණ්ඩලය හා එක්ව එය සංවිධාන කර තිබිනි. බෝධි පූජා පින්කමකින් හා පිරිත් සජ්ජායනාවකින් කඨින පුණ්‍ය මහෝත්සවය ආරම්භ වූ අතර සංඝගත දක්ෂිණාවක්ද පැවැත්විණි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේට සියක් වසක් සපිරීම නිමිත්තෙන් කුල දරුවන් 8 දෙනෙකු සසුන්ගත කිරීමේ පින්කමක්ද එහිදී සිදු කෙරිණි. කටුපොත හංවැල්ල ශ්‍රී ශෛල බිම්බාරාම පුරාණ විහාරස්ථානයේදී සංඝගත දක්ෂිණාවක්. කටුපොත හංවැල්ල ශ්‍රී ශෛල බිම්බාරාම පුරාණ විහාරස්ථානයේ ආදි කතුරුන් වහන්සේලා ගුණානුස්මරණය කරමින් 59කට අධික මහා සංඝරත්නය වෙනුවෙන් සපිරිකර සහිත සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. වයඹ පළාත් ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද මුගුණ වටවන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ සඳහා වැඩම කළහ. විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කුරුපණාවල ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් පින්කමේ අනුශාසකත්වයේ දරනු ලැබූහ. විහාරස්ථ දායක සභාව පින්කම සංවිධානය කර තිබිනි. පිටිගල අමුගොඩ ජයසුමනාරාමයේදීද පසුගියදා පින්කම් මාලාවක් පැවැත්වෙනි. පිටිගල අමුගොඩ ජයසුමනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අමුගොඩ සෝමරත්නාභිධාන නායක ස්වාමින් වහන්සේගේ 91 වැනි ජන්මදිනය හා
විහාරාධිකාරී දක්ෂිණ ලංකාවේ අධිකරණ සංඝ නායක ධර්මපාල පදනමේ මහාලේඛක අධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද අමගොඩ සෝමානන්ද ස්වාමින් වහන්සේගේ පැවිදි දිවියට වසර 56ක් සපිරීම නිමිත්තෙන් පින්කම් සංවිධාන කර තිබිනි. මහා පෙරහැරක් බෝධි පූජා, කපරුක් පූජා මෙන්ම කඨින චීවර පෙරහැර හා භික්ෂුන් වහන්සේ 91 නමක් විශේෂෙහි සංඝගත දක්ෂිණාවක්ද පින්කම් අතර විය. ශාස්ත්‍රපති පූජ්‍යපාද අමුගොඩ සෝමානන්ද ස්වාමීන් වහන්සේ විසින් පින්කම් මාලාවේ අනුශාසකත්වයේ දරනු ලැබූහ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සංවිධාන කළ සදහම් යාත්‍රා දමදිව වන්දනාචාරිකාව නිමවට පත්වෙයි. ඒ අනුව දිල්ලිය, අග්‍රා, සැවැත් නුවර, කපිලවස්තුපුරය, ලුම්බිනිය, කුසිනාරා නුවර, විශාලා මහනුවර, බුද්ධගයාව, බරණස හා රජගහ නුවර කේන්ද්‍ර කර ගනිමින් පින්කම් මාලාවක් දින කිහිපයක් පුරා පැවැත්වෙනි. බප් පුර පසළොස්වක පොහෝ දින උදෑසන සැවැත් නුවර ජේතවනාරාමේදී කිරිපිටු දානය පෙරහැරකින් වැඩම කරවා සියක් දෙනෙකුගේ සහභාගිත්වයෙන් සීල සමාධිය සිදු කර තිබේ. හීල් දානමය පින්කමක්, ජේතවනාරාමේ සුගන්ධකුටිය වෙත චීවර පූජාවක්, ආනන්ද බෝධිය අභියසදී සත්බුදු වන්දනාවක් සහ බෝධි පූජාමය පින්කමක්ද පවත්වන ලදී. කුසිනාරාවේදීද චීවර පූජාවක් හා පහන් පූජාවක් පැවැත්විනි. එමෙන්ම බුද්ධගයා පුදබිමේදී කිරිපිටු දානයක් හා චීවර පූජාවක් පැවති අතර දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවකටද සැදැහැවතුන් සියලු දෙනා එක් වූහ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේට සියක් වසක් සපිරීම නිමිත්තෙන් සදහම් යාත්‍රා දමදිව වන්දනාචාරිකාව සංවිධාන කර තිබිනි. මෙදකන්ද ශ්‍රී බෝධිරාජාරාමේ වාර්ෂික කඨින පූජා පින්කමද පසුකියදා පැවැත්වෙනි. මෙදකන්ද ශ්‍රී බෝධිරාජාරාමේ වාර්ෂික කඨින පූජෝත්සවය පසුකියදා පැවැත්වෙනි. ධර්මදේශනාවක්, කඨින ජීවර පෙරහැර හා දානමය පින්කමක්ද ඒ නිමිත්තෙන් සිදු කෙරිණි. මෙදකන්ද ග්‍රාමයේ පදිංචි එච්.එම්. බණ්ඩාරමණිකේ මහත්මියගේ සහ ආර්.එන්. වීරකොන්බණ්ඩා මහතාගේ නිවසේ සිට විහාරස්ථානය දක්වා කඨින චීවර පෙරහැර වැඩම කරවන ලදී. නිලන්ත වීරකොන් මහතාගේ අනුග්‍රහයෙන් මවට සහ පියාට පින් පිණිස අසල්වැසියන්ගේ සහභාගිත්වයෙන් පින්කම සංවිධානය කර තිබිණි. පූජ්‍යපාද ගංගොඩ ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් පින්කමේ අනුශාසකත්වය දරනු ලැබූහ. Thank you.
saranam gacchami. Sangham saranam gacchami. Dutiyam pi buddham saranam gacchami. Dutiyam pi dhammam saranam gacchami. Dutiyam pi sangham saranam gacchami. Tatiyam pi buddham. කටුපත බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පින්කමට සමකාමීව කුල දරුවෙකු සසුන්ගත කිරීමේ පින්කමක්ද පැවැත්වෙනි. කටුපත බෞද්ධ මධ්‍යස්ථානාධිපති පොල්පිටිය අග්‍රබෝධි මහපිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හෙල්බොඩ හේමාලංකාර ස්වාමින් වහන්සේගේ ආචාරත්වයෙන් පොල්පිටිය අග්‍රබෝධි මහපිරිවෙන් විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද නෙළුම්පත්විල ධම්මාවාස නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණි. කටුපත පොල්පිටියේ උමංකාවත්තේ එච්.ජී. කවිෂ්ක ධර්මරත්න කුලකුමරු පොල්පිටියේ සෝම විසුද්ධි නමින් පැවිදි දිවියට පත් වූහ. බලංගොඩ ඇල්ලේපොළ වෙලගේ පුරාණ විහාරස්ථානයේදී පසුගියදා පින්කම් මාලාවක් පැවැත්විණි. වැඩිහිටි දිනය වෙනුවෙන් එය සංවිධාන කර තිබිනි. ඇල්ලේපොළ මහාවිද්‍යාලය අසලින් ආරම්භ වූ පාගමනක් වෙලගේ පුරාණ රජමහා විහාරස්ථානය දක්වා ගමන් කෙරිණි. වැඩිහිටියන් කිහිප දෙනෙකු සඳහා තියාග ප්‍රදානය කිරීමක්ද එහිදී සිදු විය. අනතුරුව වෙලගේ පුරාණ විහාරාධිපති පූජ්‍ය ගැටඅරලුවේ සුමනරතන ස්වාමින් වහන්සේ විසින් බෝධි පූජාවක්ද පවත්වනු ලැබූහ. බුදුදහම නගා සිටුවීමේ අරමුණින් ජපානයේ සවර ලංකාජී විහාරස්ථානයේදී පසුගියදා විශේෂ බෞද්ධාගමික වැඩසටහනක් පැවැත්වෙනි. ජපන් ජාතිකයින්ට ජපානයේ පිහිටි ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථානයක් හඳුන්වා දීමත් විහාරස්ථානයක වතාවත් සහ බෞද්ධ ධර්මය පිළිබඳ පැහැදිලි කිරීමක්ද එහිදී සිදු කෙරිණි. මහබෝධි සංගමේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද බානගල උපතිස්ස ස්වාමින් වහන්සේගේ විශේෂ සහභාගීත්වයෙන් එය පැවැත්විණි. ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන සංගමේ සභාපති ඔකානෝ රින්කෝ මහත්මිය ඇතුළු සංගමේ සාමාජිකයින් මේ සඳහා එක්ව සිටියහ. සුපාටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායේපටිපන්නෝ භගවතෝ ධම්මසාරති සත්තාදේව මනුස්සානං සංඝන්නේන පූජයාමි කොබෙයිගනේ මොරගොල්ලෑව ශ්‍රී සංකපත්ම විහාරස්ථ වාර්ෂික කඨින පූජෝත්සවයට සමගාමීව පසුගියදා පින්කම් මාලාවක් පැවැත්විණි. ධර්මදේශනාවක්, පහන් පූජාවක් මෙන්ම සරස්වති පූජාවක් හා බැතිගී සරණයක්ද එහිදී පැවැත්විණි. ඓතිහාසික දොළුකන්ද සලිය අරණ්‍ය සේනාසනාධිපති ගණේවත්ත ත්‍රෛනිකායක සාමග්‍රී භික්ෂු සංසදයේ ලේකකාධිකාරී, ගණේවත්ත ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුමණ්ඩල ලේකකාධිකාරී, ත්‍රිපිටකාචාර්ය විචිත්‍ර භානක රාජකීය පණ්ඩිත සද්ධර්මකීර්ති ශ්‍රී පූජ්‍ය වේදිනියේ නන්දශීල ස්වාමින්වහන්සේ විසින් ධර්මදේශනය පවත්වනු ලැබූහ. දැනට අසනීප තත්ත්වයෙන් පසුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අතිපූජ්‍ය අනුනායක දුරන්තර සමතරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති ගලපිටියාගම විමලධම්ම ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සහ විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත කරකොලේ පියදාසී ස්වාමීන් වහන්සේගේ 68 වැනි ජන්මදිනය සමරා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සඳහා මහා පහන් පූජාවක්ද පැවැත්විණි. කොබෙයිගනේ මොරගොල්ලෑව ශ්‍රී සංඝපත්ම විහාරාධිකාරී පූජ්‍යපාද කෝරළයාගම සද්ධා විමල ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම් මාලාව සංවිධානය කර තිබිනි. ඔබේ ප්‍රදේශයේ සංවිධානය කරන බොදු වැඩසටහන් පිළිබඳ තොරතුරු අපට කල් තබා වාර්තා කරන්න. අපේ ලිපිනය නිෂ්පාදක බෞද්ධ ප්‍රවෘත්ති රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය නෝරපාර තඹුල්ල. විද්‍යුත් තැපැල් ලිපිනය buddhistnews@rangirisrilanka.lk. දුරකථන අංකය 06-2683-606. රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී ඉල් පුරපසලොස්සක පෝදා බෞද්ධ ප්‍රතිප්‍රකාශය මින් නිමාවට පත්වනවා. රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී මීළඟ බෞද්ධ ප්‍රතිප්‍රකාශය උඳු පුරපසලොස්සක පෝදා බලාපොරොත්තු වන්න. තෙරුවන් සරණයි.